එයාගේ සම්මාව තුලන එයා ඉන්නේ. හැම නාම රූපයක් තුලින්ම, හැම බඩු බාහිර ආදියක් තුලින්ම, හැම බිම්මංගලක් ගන්න එයාගේ සම්මාවනේ එයා දකින්නේ. එයාටයි තේට්ටුවක් එන්නේ. තේට්ටුවක් එන්න බෑනේ. එනවනම් ඒක සම්මා වෙන්නේ කොහමද? සාමාන්‍ය ධානයක් වඩන තාපසයා හිමාලයේ අවුරුදු 100ක් විතර එක තැන ඉන්න පුළුවන් නම්, එහෙම ඉන්න එයා දක්ෂ නම්, ඒ ධානයට වඩා ශ්‍රේෂ්ඨ එකක් මේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරියත් කියන එක. එතකොට ඒ වගේ ඥානයක් තියෙන කෙනෙකුට විඩාවක් දෙන්නේ ඇයි? එකිනෙක බොරු කියලා අපි කියන්නේ නැහැ. එයාමනේ ඔප්පු කරන්නේ. දැන් නම් ටිකක් ඇවිදලා යන්න ඕනේ. ඇවිදින එකේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? වෙන නාම රූප. වෙන රාම රූප වල මොකද්ද දකින්නේ? ඇයි ඒක මේ නාම රූප වලින් දකින්න බැරි? ප්‍රදේශය වෙනස් කරනකොට සෑල්ලුවක් දැනෙනවා. ඒ සෑල්ලුවත් මේ ප්‍රදේශය තුල දකින්න බැරියයි. නුවරට වැඩියාම සිත ටිකක් සෑල්ලුයි. එතන නුවර ඉන්න කට්ටිය මේට ආවම ඒ කට්ටියට සෑල්ලුයි. එතන මෙතන සෑල්ලුව තිබිලානේ. ඒකනේ නුවරෙන් ආපු කට්ටිය සෑල්ලුව හම්බ වුනේ. එතන ඉඳලා කලකිරිලා ටිකක් ඇවිදලා යන්න ඕනේ කියලා නුවරින් මේට එනවා. ඒ කට්ටියට පුදුමාකාර සෑල්ලුවක්. ඇයි? තන වෙනස් වුණාලු. නුවර කට්ටියට එතන සෑල්ලුව හම්බ වුනේ නැහැ. හැබැයි මේ ඉන්න කට්ටිය නුවරට යනවා. මෙතන සෑහීමකටපත් වුනේ නැහැ. එතන පුදුමාකාර සෑල්ලුවක්. ඇයි? තන වෙනස් වුණාලු. නාම රූප වෙනස් වුණාලු. ඇයි අපට අම්බිච්ච සෑල්ලුව අපට අම්බිච්ච නිදාස ඒ නුවර හිටපු කට්ටියට අම්බුන්නේ නැත්තේ? නුවරෙන් ආපු කට්ටියට අපේ තැනින් අම්බෙච්ච සෑල්ලුව නිදාස ඇයි අපට අම්බුන්නේ නැත්තේ? ඒ කණ්ඩායම් දෙකම පුතුජනයි. සම්මාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. සම්මා දිට්ඨිය තම අඳුරන්නේවත් නැහැ. සම්මාව පිළිබඳ දේශන ශ්‍රවණය කරලා ඒ දේශනය තේරුම් ගත්තා. තේරුම් ගත්තා. සම්මා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒ තේරුම් ගත් එක එයාගේ අවබෝධය කියලා පිළිගත්තා. ඒ පිළිගත් එක ප්‍රත්‍යක්ෂයි කියලා එයා විශ්වාස කළා. මිත්‍යාවක්. මාර්ගඵල දෘෂ්ටි. ඒ නිසා එයා හිතනවා එයා මේ පරිසරය තුළ සම්මාවෙන් ඉන්නවා. සම්මාවෙන් ඉන්නවා නම් පිරිනිවන් පානකම් ඒ සම්මාව එයාට ඒක ඉන්න පුළුවන් වෙන්න ඕනේ. මාර්ගය කියන්නේ දවස ගානේ පැයෙන් පැයට වැඩෙන එකක්. මේක අනිත්‍ය වෙන ලෝකයේ තුල එයාගේ අවබෝධය අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනවා කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි, ක්‍රමානුකූල වෙනස් වෙනවා, වැඩි වෙනවා. ඒ වැඩි වෙන්න එයාට මේ පරිසරය තුල තවත් ඉන්න ඉතිනයි. ඊයට වඩා මේ නාම රූප අලුතෙන් පේනවා. ඊයට වඩා පරිසරය අලුත්. ඊයට වඩා මේ වෙනස්. ඊයට වඩා නිදාස්. පැයෙන් පැයට එයා මේ පරිසරය තුල වාසය කරන දක්ෂ වෙනවා. ස්ථානය කලකිරෙනවා නම්, පරිසරය කලකිරෙනවා නම්, සංගය කලකිරෙනවා නම්, වෙනත් තැනක් ඉල්ලනවා කියන්නේ ඒ කියන්නේ එයා මේ නාම රූපෙන් සම්මාව දකින්නේ නැහැ. වෙන තැනකට කියලා දැක්කම එතරම්ම ප්‍රශ්න එනවා. මාස 3ක් විතර නම් කියන අතපය පොඩ හිරි වැටෙනවා වගේ කියලා. ඇයි දන්නේ? පොඩ කැවිද්දාම හරි යනවා කියලා කියනවා. ආයි එතනින් තව තැනක් යනවා. එතනට ගියාම එතනත් හොඳට ඉන්නවා. හැබැයි එතනත් කකුල් ඉරි වැටෙනවා. කකුල් ටිකක් මොකද්ද වාගේ නිකන් රිදෙනවා. දනිස් කියලා මොකද කියන ආයි යවිදින්න ඕන යාට. ඒ කියන්නේ යා නාම රූප වලින් සම්මාව දකින්නේ නැහැ. සම්මාව දකින්නටි දන්නේත් නැහැ. හැබැයි යා මොනවද දකින්නේ? ඒ නාම රූප තුළින් වින්දනයක් ලබනවා. දියලි දැක්කාම, වෙනත් පරිසර දැක්කාම, ඒ ආහාර පානවල තියෙන ලුණු ඇඹුල් වෙනස් වුණාම, වතුර වෙනස් වුණාම, සේනාසන වෙනස් වුණාම, ඒකේ පද්ධතිය වෙනස් වුණාම ඒකෙන් වින්දනයක් ලබනවා. මාස 3ක් යනකොට පරණ වෙනවනේ. පරණ වුණාම අර චූන් එකේ ඉන්නේ. එතකොට අලුත් එකකට යනවා. දෙවුන්දරතුළු ඉඳලා පේදුරුතුළු වෙනකන් සියලුම සේනාසන වලට ඇවිදිච්ච ආන්දරවල මම දැකලා තිනවා. තවත් ඒගොල්ලෝ කකුල් වල රෝදායි කරලා කරකගෙන ඉන්නේ කොයි වෙලේ. තවත් එකකට යන්නේ නැහැ. එහෙනම් අලුතෙන් ඇදෙනේ ඔය යගෙන යනයි පරණේ ඔක්කොම ඇවිදිලා. ඒ තරම් ඇවිදිලා. ඒක මානසික ලෙඩක්. ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා කිව්වත් වැරදි නෑ. ඒක මිත්‍යාවක්. තමන් ඉන්න තැන, තමන්ගේ පරිසරය තුළ, තමන්ගේ ඒ වාසය කරන ඒ ප්‍රදේශය තුළ තියෙන නාම රූප තුළ තමන්ට ඒ නිවීම හදාගන්න බැරි නම්
ඒ නාම රූපම ඒ ප්‍රදේශම ඒ කුටි සේනාසනමයි තව තැනක තියෙන්නේ. ඒ කියන්නේ එතන හදන්නත් බෑ. මෙතන නිවෙන්නේ නැහැ කියලා කියන්නේ කොතනවත් නිවෙන්නේ නැහැ කියන එක. එතන නිවෙනවා කියලා කියන්නේ මෙතනවත් නිවෙනවා කියන එක තමයි. මොනවද පැහැදිලි වුනේ? ආයි කවදාකවත් ප්‍රශ්නයක් නම් ආන්න ඕද නැහැ. ආනවා නම් ඒකත් ප්‍රසිද්ධිය ආන්න ඕද නැහැ කියලා එහෙම එකක් තේරුණා. ප්‍රාර්ථනා මොකටද නින්දා පාත දරාගන්නේ? ප්‍රාර්ථනකට කොහොමද නින්දා පාත ලැබෙන්නේ? එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. තමන්ගේ අවබෝධයෙන් තමන්ට නැති එකක් කියන්න යනවා. ඒ නිසා ඇතිවෙච්ච ප්‍රශ්නේ නෙමෙයිද මේ ඔක්කොම. කෙනෙකුට දහමක් කියන්න අවසර තියෙන්නේ නිරෝධ සමාපත් උපදව ගන්න ඕනේ. එතකොටල යට කියන්න එකක් තියෙන්නේ. එහෙම නැත්තම් යට කියන්න එකක් නැහැ. සෝතාපන්න වෙච්ච කෙනේ බණ කියනවා නම් එයා දන්නේ මොනවද? සෝතාපන්න ඕ ලෙවල් එක කරලා තියෙනවා. ඒකට ඕ ලෙවල් වෙනකන් එයා සිලබස් එක කියනවා. ඒ ලෙවල් එකට කියන්න දන්නේ නැහැ. බාහිර උපාධි කියන්න දන්නේ නැහැ. පච්චාත් උපාධි මොකවත්ම දන්නේ නැහැ. එක මාර්ගඵලයක ඉන්න කෙනෙක් බණ කියනවා කියලා කියන්නේ අර බණ අහන මිනිස්සු තමාරු වැටෙන. ඒකට රාත් වෙනවා. ඇයි උන්නාස රාත් වෙන එක දන්නේ නැන්නේ? රාත් වෙන එක දන්නේ නැත්නම් එයා මොනවද දන්නේ? මොකවත් දන්නේ නැහැ. එහෙනම් මොනවද කරන්න ඕනේ? තමන් මුලින්ම එනකොට මොකවත්ම නොදැනුව හිටියේ. විශ්වය ගැන දන්නේ නැහැ, තොරතුරු දන්නේ නැහැ, පරිසරය දන්නේ නැහැ. අන්න ඒක අලුතගෙන මනමාලි වාගේ මේ දැනුත් මම එතන ඉන්නේ කියන එක මතක් කරන්න ඕනේ. මම උපසම්පදාලා ඉන්නේ, මට වස් මෙච්චරයි, මේමයි මෙච්චර කාලේ මානකම් කරලා තියෙන්නේ කියලා එයා හිතනවා කියලා කියන්නේ පරණ මනමාලි. එයාට නැන්දම්මත් එක්ක ඉන්න බැරි වෙනවා. එයා කොයි වෙලෙත් බලන්නේ ඩෙන්ටිටි ලැබුණොත් හොඳයි ඒට උදේ යන්න කියලා. එයි එයාට නැන්දම්ම ඔරොත්තු දෙන්නේ නැහැ. මාමණ්ඩි අවරත් දෙන්නේ. එයා බලන්නේ පයින්නමයි. වෙන ගියා කරගෙන අලුතෙන් පදිංචිට යන්නමයි හදන්නේ. අලුතගෙන මනමාලි නැන්දම අවරත් දෙනවා. පුතේ මොකද? එමයි අම්මේ. කෑම අම්මා කන්න මම පස්සේ කන්නම්. ඇයි අලුතගෙන මනමාලිනේ? කුස්සියට යන්නේ, බත් බෙදන්නේ, ටීවී එක දැන් දාන්න ඕනේ. මා ගෙදර යනවා දැන් තව ටිකේ. හැබැයි රිමෝට් එක ඔන් කරන්නේ නැහැ. බලන් ඉන්නවා. නැන්දම්ම දාන BBC බොරුවට නැන්දම්ම දාන ඉංග්‍රීසියක් නැහැ. අකුරුවක් දන්නේ BBC එක දාලා කට අරන් බලන්න. බන්න ලේලි කොහමද කියලා. ලේලිත් බලන්න ඉන්න බලන්න අම්මේ බලන්න මේක එංගලන්ත විස්තරයක් කියලා බලන්න ඉන්නවා. මාගෙදර යන කියන්නේ අලුතගෙන මනමාලි. මාස 3කට පස්සේ මනමාලි කකුලක් උඩ කකුලක් දාගෙන රිමෝට් එක අතේ තියන් ටීවී බලනවා. නැන්දම් අත් දෙක බැඳගෙන බලන් ඉන්නවා. අර පළවෙනි දවසේ ආපු මිනිස්සු මාස 3කට පස්සේ ආව මම මේක ගේ කන පිට ඇරිලා තේ බලන්න කන අම්මේ තේටික් හදන්න කෝ කියලා. අම්මා තේ හදාගෙන එනවා. සීනි ටිකක් දාන්න එපාය අම්මේ. පළවෙනි දවසේ මනමාලි තේ හදලා අම්මට දීලා ඉඳ ගන්න පුතේ කමන්නෑ අම්මේ හිටගෙන ඉන්නවා. කමන්නෑ පුතේ කොච්චර හිටගෙන කමන්නෑ අම්මේ. පළවෙනි මනමාලි බුදුහාමුදුරුවෝ දේශනා කරන සූත්‍රයක මහණෙනි අලුතගෙන මනමාලි වාගේ ඉන්න කියලා. එයා මේ ලෝකේ නිතරම අලුත් කෙනෙක්. මේ දැන් ශාසනයට ඇතුළුනේ. මේ දැන් මට පැවිද්ද ලැබුණේ. ඒ මානසිකත්වය තුළ හැමෝටම එක කතා කරන බයෙන්. ආන්දරෝ මේ මොකද? නැහැ ආන්දරනේ. ඇයි කියන්න ආපුද? නැහැ මොන ප්‍රශ්නයක් වෙයිද කියලා කියන්නේ. අලුතෙන් ආපු දවසේ එහෙමනේ අපි. මාතන් ඔබත් කොහෙද වඩින්නේ? දැන් බලන්න කෝක මානකමද? මොනවද කල්පනා කරේ? ඉදාවම කතා කරලේ නැහනේ. පරණ මනමාලි. දැන් නැන්දා කල්පනා කරනවා මේ තාත්තට කියන අපි ගියක් අරගෙන යමු ලේලිත් එක්ක අපිට ඉන්න බෑ. එයා දැන් තර වෙලා වෙනස් වෙලා පරිසරයක ජීවත් වෙනකොට ඒ පරිසරය අපට කලකිරෙන්න ප්‍රධානම හේතුව මේක. ඒ අලුතගෙන මනමාලි පිළිබඳ කියන සූත්‍රයේ ගොඩාක් වික්ෂුන් වහන්සේලා සතපාකට ගණන් ගන්නෑ. මේක මාළුක කමටාන බුද්ධ වචනය. දැන් මේ පරිසරය හැමදාම අලුතෙන් දකිනවා නම් අදහාපු කෙනෙක් අදම කලකිරලා යනවද? උදේ එනවා කෙනෙක් ඇවිල්ලා මේ හාමුදුරනේ ඉඳලා හාමුදුරනේ කලකිරන හාමුදුරනේ ඊට උදේ මට කොහේ හරි යන්න එහෙම කියනවද නැහැ. ඇයි කලකිරෙන්නේ නැහැ? කලකිරන මාස තුනක් යනවා. එහෙනම් හැමදාම මේ අලුතෙන්ම නම් ආවේ? හැමදාම අලුතෙන් ආපු කෙනාට මාස තුනක් යන්න එපාය. ඒ මාස තුන කවදාවත් යන්නේ නැහනේ. ඇයි හැමදාම අලුතෙන් ඇවිල්ලා ඉන්නේ? ඒ කියන්නේ ජීවිත කාලෙම යටේ පරිසරය කලකිරෙන්නේ නැහැ. එයට යන්න හිතෙන්නේ. එයා ඒ පරිසරය පරණ එකක් වශයෙන් දකිනවා. ඒ දැක්ක දවසේ ඉඳලා ප්‍රශ්නේ පටන් ගන්නෙ. කකුල් නලියනවා.
රෝදසපත්තු ඇමුණුවා වගේ කකුල් ලිස්සනවා යාට. කකුල තිබ්බට තියවෙන්නේ ඒක ලිස්සනවා. යන්නමයි හිතන්නේ. පරණ එකක් වශයෙන් දැක්කමලු ඒක වෙන්නේ. කසාද බඳලා මනමාලි අරන් එනවා මිනිස්සේ ගෙදරට. උදේ එක්කන් ගල දවල් වෙනකොට මේ මිනිස්සා වෙන කසාදයක් ගැන හිතනවද? අවසට හිතනවද? පහුවෙන්ද හිතනවද? අවේ අවුරුදු 7-8කට පස්සේ මනසට හිතෙනවා වෙන කෙනෙක් බැඳනනම් හොඳයි කියලා. ඇයි? කලකිරුණා. පරණ කාන්තාවක වශයෙන් දකිනවා. අවුරුදු 4-5 ජීවත් වුණානේ අනේ මේ ගෑනු මනුස්සයා කියලා එහෙම පරණ කෙනෙක් වශයෙන් දකිනවා යා. දැන් බැඳලා දැන් එක්කන් ආවි කියලා දකින්න පුරුදු නොත් කවදාවත් ගී ගෙදරක උපාසක ගෙවල් වල ප්‍රශ්න නැහැ. මේ ඊයේ කන්දන් ආවේ. ඊයේ කන්දන් ආපු මනුස්සයා අතරලා අද කසාද බඳිනවද වෙන කෙනෙක් එහෙම ඉන්නේ නැහැ. දීගේ හැරෙන්නේ. පවුල් අවුල් වෙන්නේ. අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නේ. බලන්න මේකම තමයි එතනට. අලුතෙන් දකින්න ඕනේ. ඊයේ තිබිච්ච දවස අද තියෙනවද? ඊයේ තිබිච්ච දේවල් එකක්වත් නැහැ. ඔක්කොම පරණ වෙලා. මමත් වයසට ගිහලා දවසකින්. මමත් නැහැනේ. මමත් එක දවසකින් වයසට ගිය කෙනෙක් නේ. ඇයි ඒක දකින්නේ නැත්තේ? එදා ඉඳලා ඉතින් වඩනවා ඉතින් මොකවත් වැඩෙන්නේ නැහැනේ. එදා පළවෙනි දවස ඇවිල්ලා කිව්වද මොකවත් වැඩින්නේ නැහැ කියලා. මාස 3කට පස්සේ කියනවා කියන්නේ වැඩින්නේ නැහැ කියන එක තේරිලා තියෙනවා. ඒක මදිද? මාස 3ටම.